ආයුබෝවන් සිරි දානටම සුබ දාසනක් අද 2021 දෙසැම්බර් 25 වෙනිදා අද තමයි නත්තල් උදාවනේ අද විශේෂ දවසක් ඉතින් කොවිඩ් වාඩියට එහෙම නැත්නම් අපේ කැනබිස් වාඩියටත් අපිට ආවා නත්තල් සීයල දෙන්නෙක් නත්තල් තරුණයෝ දෙන්නෙක් ඇත්තම කියනවනම් හරි මේ බොහොම තෑගි අරගෙන හරි අපි බලමු මේ මේ ඉන්නේ ධනංජය වීරසූරිය හරි මේ අසංක ෆර්නෑන්ඩෝ අසංක ෆර්නෑන්ඩෝ නම් ගොඩක් අය දන්නවා ඇති Facebook එක නිසා හරි ධනංජය වීරසූරිය එහෙම Facebook එකෙන් දන්න එකෙක් නෙමෙයි හැබැයි දේශීය වෙදකම තුල හරි විශේෂ කාර්යභාරයක් කරන දිගු පරම්පරාවක තරුණ කොල්ලෙක් ඒ කියන්නේ මේ තමයි තාරුණ්‍යේ චමත්කාරය ඇත්තම කියවනේ හරි මෙන්න මේ තාරුණ්‍යේ චමත්කාරය තමයි අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ හරි තාරුණ්‍යේ චමත්කාරය කියලා කියන්නේ ඒක ලස්සන වචනයක් ඒ වචනේ ඇතුළේදී තියෙන්න ඕනේ ඉනෝවේෂන් කියන එක හරි ක්‍රියේෂන් කියන එක විෂන් කියන එක මිෂන් කියන එක හරි මේ වගේ ගොඩාක් දේවල් තියෙන තරුණයෙක් තුළ තමයි චමත්කාරය දකින්න හම්බෙන්නේ හරි ඒ වගේ බොහොම අවුරුදු 20ක තරුණයෙක් ඇත්තටම හරි ඉතින් බලන්න ඔවුන් නිෂ්පාදනය කරන්න ලෑස්ති වෙන දේවල් හරි ඉතින් කියන්න ධනංජය මල්ලි ඔයාගේ પરම්පරාව ගැන ඉස්සෙල්ලා පොඩ්ඩක් සර් මේ මගේ પરම්පරාව වීරසූරි වෛද්‍ය પરම්පරාව ඔව් ඉතින් ලංකාවේ තියෙන දීර්ඝතම වෛද්‍ය પરම්පරා වලින් එකක් අහහ ඉතින් කොයි කාලේ ඉඳලා දෙන්නේ මේක දැන් අපේ પરම්පරාව 23 වෙනි પરම්පරාව ඒ කියන්නේ ලිඛිත ඉතිහාසයක් තියෙන वीरसूर्य परंपरा व्यापार ඔයාගේ විශේෂ දේ තමයි ඔයා අපේ බෙහෙත් කියලා අලුත් බ්‍රෑන්ඩ් එකකින් නේද නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා අපේ බෙහෙත් කියන පුද්ගලික සමාගම ඇතුළේ බ්‍රෑන්ඩ් කීපයක් තියෙනවා එකක් රොයල් බ්‍රෑන්ඩ් එක අනික මාස්ටර් බ්‍රෑන්ඩ් එක අනික තමයි මේ අපේ කැනබිස් වලින් අඳින කැනබිසිලෝන් බ්‍රෑන්ඩ් එක මේක සන්නාමක හරි එතකොට අපි කතා කරමු අද කැනබිසිලෝන් ගැන නේද එතකොට මොනවද ඉතින් ඔයාගේ අලුත් නිෂ්පාදනය ඇතුළේ තියෙන්නේ කියලා කියන්න බලන්න අපිට සාමාන්‍ය දේශීය වෙදකමේ දේශීය අපිට අපේ પરම්පරාවට එන වෛද්‍ය කර්මයක් තියෙනවා දේහදම් වෛද්‍ය කලාව කියලා. ඒ කියන්නේ ඒක ලංකාවේ પરම්පරා කීපයකට විතරක් ආවෙනික වෙච්ච වෛද්‍ය කර්මයක්. මොකද ඒක දේහ දේහදම් කියලා. කියන්නේ දේහදම් දේහදම්. අහහ. ඉතින් ඒක විද්‍රම් වලින් එක කාලවර හඳුන්වනවා. සාමාන්‍ය මේ දේහදම් වෛද්‍යකම කියන එක අර බැඳිලා තියෙන අපේ මිනිස්සුන්ගේ මේ ජීවිත පාදාන්තය දක්වා දගන්නා රෝග අර මිනිස්සුන්ගේ ධම්ම කියලා දෙයක් හඳුන්වනවා. කියන්නේ අපි නිකන් කියන්නේ විශ්ව ශක්තිය කියලා. අන්න ඒකයි ඒක හඳුන්වන්නේ ධම්ම කියලා. අන්න ඒ විදිහේ ඒ ඒකත් සම්බන්ධ මේ අපේ හිසියට දිර පාදන්ති දක්වා ආට ගන්නා රෝග සුව කරන්න හදච්ච ඒ කියන්නේ ඒ කාලේ පාරම්පරිකව ආපු සයන්ස් එකක් කියලා තමයි ඒක හඳුන්වන්නේ මූලාශ්‍රවල. හරි. එතකොට ඔයාලගේ වෙදකම තුල කංසා බොහෝ විට භාවිතා වෙන්නේ නැති නේද? සාමාන්‍යයෙන් මුදලියා වර්ණසූරියද මාත්‍යා මේ දේහදම්ම ගැන පොතක් රචනා කරනවා බුදු වේදත් පොත කියලා. ඔව්. ඒකේ පාර ඒකේ වට්ටෝරු 80,064ක් ගණන් කරලා තියෙනවා. තව ඇති බොහෝ දුරට 80,064ක්. ඒ විදමාත්‍යගේ මුලස්සේ කියන හැටියට. ඉතින් එතකොට ඒකෙන් 2800කට වඩා තියෙන කංශ කියලා එතුමාගේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට මුලස්ස හරි අඩුයි මේ දේවල් ගැන කියවන්න. ඉතින් හරි. එතකොට අසංකප්ත කවි කතා කරමු කවටික්. බලමු අපි මොකද අපිට ආසයි ඉස්තරලාම මේ නිෂ්පාදනය මොනවද කියලා පෙන්වන්න. හරි. මේ මල්ලේ මොනවද තියෙන්නේ? මේ අපේ බෑග් එක. ඔව් මොකක්ද ඒකේ තියෙන්නේ? අපේ ඒකේ මේකේ තියෙන අපේ බෙහෙත් කියන අපේ බෙහෙත් කියලා ලෝගෝ එකක්. මේ අපේ බෙහෙත් කියන එක ඉදිරියේදී මිනිස්සු අතරට එයි. නේ? අනිවාර්යෙන්ම එන්න ඕනේ අපේ
අරමුණත් මේ අපේ බෙහෙත් කියන එක يعني වෙස්ටර්න් මෙඩිසින් කියන එක නෙමෙයි හරි අවර් මෙඩිසින් කියන එක එහෙම නැත්නම් අපේ බෙහෙත් කියන එක අපි දැන් ඉස්සරහට පාවිච්චි කරන්න ඕනේ මෙන්න සලකුණ හරි ලෝගෝ එක දිරන් නැති දිරන එක තමයි තියෙන්නේ මොකද්ද මේ කරදාසිය ඕක මේ කරදාසි බීප් එකක් ඕක නිකන් අපේ පරිසර चॉकलेट මේ තියන්නේ බැලහත් චොක්ලට් එක මේකේ ආවරණයක් නැද්ද ලස්සන තියෙනවා සර් මේ අපිට හදිස්සිය නිසා දවස දුන්නු දවසට කරගන්න අමාරු කරගන්න ප්‍රමාණය තමයි මේ ඔක්කොම දැන් හෑන්ඩ් මේඩ්ද ඔව් දැනට අපි ඉදිරියට අපේ ආයතනෙන් නම් ඌ අයිඩියල් කරන්න අමාරුයි උඩ ලංකාවේ රසවැලි නිර්මාණකරු ඉන්නවා ගොඩක් සෑහෙන්නේ මෙන්න මේකයි අපිට ඕනේ උනේ හරි මේ වගේ නිර්මාණ කළ හැකි මේ වගේ නිර්මාණ කළ හැකි හරි දැන් කවුරු හරි ආයතනයක් ඉස්සරහට එන්න. හරි. අපි දන්නවා ලංකාවේ ඉන්නවා චොක්ලට් හදන ආයතන. හරි. මොනවා ලංකාවේ තියෙන චොක්ලට් හදන ආයතන? කැන්ඩොස් තියෙනවා. කැන්ඩොස්, ක්‍රිස්බරි, ඩයනා. හරි. කැන්ඩොස්. කැන්ඩොස්. හරි. ඔය උපාලි විජේවර්ධන මහත්මයාගේ ඒ කාලේ ඉඳලා චොක්ලට් ෆැක්ටරියක් තිබ්බා. හරි. අපි ආරාධනා කරනවා ඇත්තටම එයාලට මේ අපේ ධනංජ තෙක්කලා කතා කරන්න. හරි. කතා කරලා මෙන්න මේ නිෂ්පාදනය කරන්න මේකේ කංශ තියෙනවද කංශ තියෙන ඒ කංශ එක්කම ඉන්ග්‍රීඩියන්ට් කීපයක් තියෙනවා වැල්නි කංශ ලුණු මිල ඔව් ඒකෙන් හදන පේස්ට් එකක් තියෙනවා මේ පේස්ට් එක තමයි අපි චොකලට් එක කලවම් කරලා මේ කැෂු තියෙනවා කැෂුත් එක්ක මේකේ ඇත්ත චොකලට් තියෙනවද ඔය ඇත්ත චොකලට් කලවම් කළා සර් ආ ඔව් අනිවාර්යයෙන්ම කන්න බැරි නම් මේක හදලා කන්නව තමයි සර් කියන්නේ කන්න ඕනේ මට දැන් චොක්ලට් කන්න මෙන්න එහෙම හැපෙන ඕනේ කැලි වගේ मम हरी आस चॉक्लेट खंड मम ऑस्ट्रिया हिटिया और हतर पीटर සාමාන්‍යයෙන් මගේ විශ්වවිද්‍යාලයේ තිබ්බ ඉන්ස්බෲක් නගරේ ඉන්ස්බෲක් යුනිවර්සිටි එක යුනිවර්සිටි එක ඉස්සරහම තිබ්බ ලොකු shopping mall එකක් ඒකට හැමදාම ගියාම බොහෝම ලස්සන චොක්ලට් වර්ග දිනවා හරි ඒවා ගොඩක් වෙලාවට ස්විට්සර්ලන්තයෙන් එන ඒවා ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රියාවට හරි එහෙම නැත්නම් වෙන වෙන රටවලින් එන ඒවා හරිම අපූර්ව චොක්ලට් වර්ග දිනවා හරි මම ඒ හැමදේම කනවා හරි සාමාන්‍යයෙන් මම චොක් මේ වගේ චොක්ලට් බාර් එකක් ෂොපින් ගියාම අලුතෙන් බ්‍රෑන්ඩ් එකක් කියලා තිබුත් විතර චොක්ලට් කාලා තියෙනවා විතරම විතරව කාලා තියෙනවා හරි මම හැම වර්ගයකම චොක්ලට් ඒ දවස්වල පිටරට ඉන්නකොට කාලා තියෙනවා දැනුත් ඒ වගේ කන්න ආසයි ඒ වුණාට ඇත්තටම අපිට හොඳ චොක්ලට් එකක් කන්න මේ රටේ නැහැ හරි ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ ගුණදායක හරි ඖෂධීය හරි අනිත් මේක විශේෂ විශේෂත්වය තමයි මේකේ කාන්සා තියෙනවා හරි මේ කාංශ තියෙන නිසා කාංශවල තියෙන ඖෂධීය ගුණය හරි අපිට මේ අවස්ථාවේදී ලැබෙන අපි පහුගිය දවස්වල පෙන්නවා පිටරට නිෂ්පාදනය කරන චොක්ලට් වර්ග හරි මතක ඇති අපිට අපේ එක්සිබිෂන් වල අපි පෙන්නලා තියෙන පිටරට හදන චොක්ලට් වර්ග හරි මේ තියෙන්නේ ඒ විදිහම ලංකාවේ හදන විශේෂ චොක්ලට් වර්ගයක් විශේෂයි මොකද බේත් වර්ග වලින් හදන එක එතකොට අපිට කාංශ භාවිතා කරන්න පුළුවන් එකක ලෙඩ වර්ග තියෙනවා එයා මේ මෙතන තියෙන හැම නිෂ්පාදනයක්ම ඒ ලෙඩ වලට ආදපු අපි පාවිච්චි කරන වර්තමානයේ පාවිච්චි කරන එක කසාය නැත්නම් චූර්ණයක් වගේ දෙයක්. ඉතින් විශේෂත්වයේ තියෙන අපේ මේ පුද්ගලික සමාගමේ මේ නිෂ්පාදන හැම එකේම ඒක බෙහෙත ගන්න බෙහෙතක් තමයි අපි ආහාරයක් හෝ රසබර පානයක් විදිහට ජීවත් කරලා තියෙන්නේ. ඒක මාරම මාරම තියරි එකක් ඒක. හරි ඒක මාරම කන්සෙප්ට් එකක්. හරි ඒක තමයි ඒකට තමයි අපි කියන්නේ මේ තාරුණ්‍යයට තමයි චමත්කාරය දෙනවා කියලා කියන්නේ. හරි. ඒක හන්ද තමයි අපි කියන්නේ මේ තරුණයන්ට ඉඩ දෙන්න කියලා. හරි. තරුණයන්ට තමයි පුළුවන් හොඳටම අනාගතය අතට ගන්න. හරි. ඒ හන්ද අපි නැවතත් ඉල්ලා සිටින මේ සියලුම රජයේ ආයතන වලින් විශේෂයෙන්ම
ජනාධිපතිතුමාගෙන් හරි මේ වගේ අවධානය යොමු කරන්න මේ තමයි වෙන රටවල කරපු දේවල් හරි වෙන ලෝකයේ දියුණු රටවල් අවුරුදු 10කට උඩදී කරපු දේවල් හරි දැන් තමයි අපි කරන්න උත්සාහ කරන්නේ ඊට වඩා හොඳට එකක් ඊට වඩා හොඳට හැබැයි අපි එතෙන්දි පරාදයි ඒ පරාදකම් මොකද්ද එයාලා අවුරුදු 10ක් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ හරි දැන් තමයි අපි පරිශන කරන්න පටන් ගන්න හරි මේ වෙනකොට වෙනත් රටවල මේවා හදලා මේවා කම්පැනි වලින් හදලා මේවා ඒ ජාත්‍යන්තර මට්ටමින් ලෝකේ තියෙන ඉහළම shopping malls වල ගන්න තියෙනවා හරි එතකොට අපේ රටේ මිනිස්සු දැන් තමයි මේ චොක්ලට් එකක් හදන්න ඕනේ කියලා හිතලා හදලා අද මට ගෙනල්ලා දුන්නේ. දියවැඩියෝ කියන කෙනෙක් තුනක් පාවිච්චි කරනවා. ඉතින් මේක ඔව් දැන් මේක දියවැඩියාට හොඳයි කියනවා නේ. දැන් මේක අසනේ පවුලට හොඳයිද? සාමාන්‍යයෙන් නිින්ද අධික ලෙස නිින්ද යන එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පාඩම් කරන්න කෙරුවොත්. ආ. ඒ කියන්නේ පාඩම් කරතර ගමන් කන්න පුළුවන්. ඊට පස්සේ ලුණු විල දාලා තියෙන නිසා ඒකේ මොලේ වර්ධනයට හේතුවක් වෙනවා. ලුණු විල කියන්නේ මොලේට ඉතාම වටින දේශීය ශ්‍රී ලංකාවේ තියෙන ඖෂධ පැලැටියක්. වැල්මී තිනවා කියලා කියන්නේ කටාමල සෞම්‍ය වෙනවා. කංශා තිනවා කියන්නේ බිය අපේ දේට හොඳයි. කංශා කුෂ්ඨවන කියලා පිළිපිලිකා. එතකොට ඒ වගේ එකක් තාම තියෙන රෝග පොඩකට කංශා ගදා ගන්නවා. ඔන්න ඉතින් අධ්‍යාපනයේ ලබන ළමයි හරි. ඉදිරියේදී අපි දන්නවා වේද ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා හරි. වේදයේ ඉගෙන ගන්න එන ළමයිට ඉස්සර වෙලාම දෙන්නේ කංශා වලින් හදන ජන කෝප්පයක් කියලා. ඒකට කියන්නේ භාං කියලා. හරි භාං කෝප්පයක් දීලා තමයි ළමයිව අවදාහ ළමයින්ගේ අවධානය අධ්‍යාපනයට ඇදගන්න. හරි ඊට පස්සේ ළමයි අධ්‍යාපනයේ තුලම ඒ දවසම ගත කරනවා. හරි ඉතින් මෙන්න වටින නිෂ්පාදනයක් තව කැලලක් කමු. හරිම ෂෝ. හරිම සන්තෝෂයි. Very good. හරි සතුටු වෙනවා මේ රස අපේ රටේ ඉන්න අනිත් අයටත් ඉක්මනින් බලන්න හම් වෙනවා නම් කියලා. ඒක තමයි අද අපේ නත්තල් දවසේ පැතුම. හරි මේ වගේ නත්තල් 100ගේ බෑග් එකේ මෙන්න මේ වගේ චොක්ලට් තියෙනවා නම් තමයි එයා ඇත්ත නත්තල් 100ක් ඉන්නේ. ඒකන්ද නත්තල් 100ලා මේ වාගෙන ඉන්නවනම් හරි ඉස්සරහට ඈ ඉදිරියේදී හරි මේ වගේ දේවල් කරන්න එතකොට තමයි අපේ රටට අර ට්‍රිලියන දෙකක් තියාගෙන මේ ඉස්සරහට යන්න නව ට්‍රිලියන ගාණක් හොයාගන්න පුළුවන් වෙන්නේ නේද? මොකද අපි ට්‍රිලියන 23ක්ද කොහෙද නැයිලු හරි ට්‍රිලියන 2යි ළඟ තියෙන්නේ 23ක් නැයි 2යි ළඟ තියෙන්නේ කොස්සට කියලා හිතන්නකෝ අපි මේ ප්‍රතිපත්තිය සර් කීල් දීලා තියෙනවා කොහොමද කන්ස වලින් හරියට යන්නේ කියලා. අදන මේ පොතේ හරි මේ පොතෙත් අපි සඳහන් කරලා තියෙනවා කන්සවලින් චොක්ලට් හදන ආකාරය ගැන. කොහොමද ලංකාව නායකයන් ඉස්සරහට යන්න පුළුවන්? ඔව්. ඉතරලා තියෙන ඩොලර් ප්‍රශ්නේ. යහසද තියෙන වර්ගෙල මේ. ඔය මේකේ තියෙනවා සැකසූ ආහාර නිෂ්පාදන කර්මාන්තය කියලා වෙනම කොටසක්. මේකේ තියෙනවා කන්ස ඇටවල පෝෂණ ගුණය ඉතා ඉහළය. සැකසූ ආහාර නිෂ්පාදකිනේ නිකාඩෝ හරිස්තන්දර රයිගම සහ සිලෝන් බිස්කට් වැනි ආයතන විසින් කන්සා බීජ අඹරා ලබා ගන්න පිටි ආහාර නිපදවීම සඳහා භාවිත කළ යුතු ඒ සඳහා ඇට වැඩි පුර ලබා දෙනියක් කියලා තියෙනවා. ඊපස්සේ මෙතන දාලා තියෙනවා අපි චොක්ලට් එකක පින්තූරයක්. ඒ චොක්ලට් එක තමයි අද ඇත්ත චොක්ලට් එකක් වෙලා මේ මෙතන හරි බොහොම සතුටුයි අපි යමු ඊළඟ නිෂ්පාදනයට. අනිත් වටපිටේ ඉන්න අයට චොක්ලට් කෑල්ල පස්සේ දෙනවා. හරි මේක මොනවද තියෙන්නේ? සෝග ස්පයිස් කිලේ. ඔබ මගේ ආයතනයේ විසින් රොසිලන් හවුස් පුද්ගලික සමාගම වලදී අපේ සමූහ ව්‍යාපාරේ තවත් ගායනයක් හරි. ඉතින් ඒ ආයතනයේට මේ අපි නිෂ්පාදනය කරන නිෂ්පාදනය ඕක දැන්නකොසල මැකරෝනි කියලා මැකරෝනියක් කරනවා කියලා. ඒක තම්බල අරගෙන ඔය පේස්ට් එකෙන් කීපයක් දාලා يعني ඇලි ප්‍රමාණයක් දාලා සම්පූර්ණයෙන් ලුණු ටිකක් දාලා සමන්ගේ ටේස්ට් එකට දාලා කන්න පුළුවන් නිෂ්පාදනයක්. හංසක් පොල යොදාගෙන හදලා තියෙනවා. තාත්තිං විදිහට තියෙනවා කොත්තමල්ලි. මේක ඉතින් අපේ 3-5 එකක්. විශේෂ 3-5 එකක් මේක විශේෂත්වය තමයි මේකේ කාංශා අඩංගු වෙනවා.
औषधीय रसकारक दिवट दिन रस भीतर रस कीलकयानी දැන් අපිට මේ වර්තමානයේ තමයි රස දිවට දෙන රස කියලා කියන්නේ. ඇත්තටම රස කියලා කියන්නේ රසායනික කියන එක. මේ රසායනික ගුණ සහිතයි. ඒ රසායනික ගුණ අපේ දිවට රස තමයි. රස වේදකම කියලා කියන්නේ රසායනික. රසායනික නිසා. ඔසර් පිළිකාකාරක කැට වෙනුවට ඔබ වාචික කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් නිෂ්පාදන ඉස්සරහට එයි. තව තියෙනවා ඩාක් කැෆේ කියලා කොෆි එකක්. මේක මොනවද මේක කොහොමද හදන්නේ? කරලා බලන්න නේද පොඩ්ඩක් බලන්න ආ ගලවන්න සොන බලන්න අර මේ ඔස්ට්‍රියාවේ කොෆි ෂොප් මතක් වෙනවා මම මොකද අපි මම ඔස්ට්‍රියාවේ ගෙන ගන්න කාලේ අපි නිතරම කොෆි ෂොප් වලට යනවා කොෆි ෂොප් වලට ගිහලා චූටි කෝප් වල සාර කොෆි එකක් बिटर कॉफी के लिए शीतल कालट कॉफी वर्ग विंटर इकट्ठे ताव कॉफी वर्ग समय इकट्ठे ताव कॉफी वर्ग मे कॉफी रेंज कवृद्ध पूरा आवड़े मे कॉफी बील होंदर तीन कॉफी षापे आलू कटाग बिंदल तीन अभी सुरुट बोंडे अभी एक मिनट मेक हदल बहु मेक हदल कॉफी मेषीन रहा ලෙගිරි ෆ්‍රෙෂ් මිල්ක් එක බොනවා කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අත් කරලා ඒකට සාමාන්‍ය තේ කුඩු දානවා වගේ දාන්න ඕනේ. ආයෙත් මැෂින් එකකින් හදන්න පුළුවන්ද? මැෂින් එකකින් පුළුවන්. ඒ මම ටෙස්ට් කළා. එහෙම නෑ. මම දැන් ඒකත් ඔයාලා ඉදිරියේදී කරලා බලන්න මැෂින් එකකින් يعني පිටරටට යවන්න. දැන් සහ කෝෆි මැෂින් එක මම කියන ඇත්තටම කෝෆි ගොඩක් රහයි මැෂින් එකේ යනවා. මේ ප්‍රොඩක්ට් ඔක්කොම ඩමි විතරයි. මේ ඔය ඇත්තට මේ ඩමි ඔන්ලි කියලා ගහලා තියෙන්නේ විශේෂ හේතුවක් හන්ද මොකද මේ මේක පෙන්නු සම්දර්ශන සඳහා අදු එකක් හරි එන එතකොට මේ තියනවා කැනබිස් සිලෝන් ටී කියන ටී එක හරි ඉතින් අපි බොහොම ආසයි අපි පහුගිය දවස්වල මේ වගේ නිතරම කතා කරනවා හරි මේ 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 විශේෂ පුංචි පොතේ මේකට අපි කියන රතු පොත කියලා ඇත්තටම කාන්සා ගැන රතු පොතේ හරි විශේෂයෙන්ම අපි සඳහන් කරලා තියනවා අපි අද අනාගතයේදී ඉදිරියේදී වෙනත් රටවල් මෙන් හරි कैनबीस टी हदानी बहुत सतुट अरे नव निर्माण अरगन अन्ट अरे मेदी कैनबीस टी चक्कर तीर अरे मैं सीप बैग मना सिंकोना आप नोरेली चीन लंका आंदोलन लगे ना दीला पास अभी बटहीर जाति एंगलते मिनसुन से लंका कंकर प्रदेश विनाशकर वगाकर मनते विशेष पारसर विनाशकारी द्रव्य मेवन थे वगावनी सा कंकर प्रदेश वाल पसे अडी हतक अटक प्रमाण खादने हेतु मे कंकर प्रदेश वाली वनांतर ඒ වනාන්තර අයින් කරලා මොනෝ කල්චර් එකක්. එහෙම නැත්නම් තනි වගාවක් ලෙස උසට වැඩෙන්නේ නැති තේගස් වගා කිරීම නිසා වැහි වතුර බිමට වැටිලා පස සෝදා යනවා. ඊට අමතරව මේ තේගස් අස්සේ හැම වෙලේම මිනිස්සු ඇවිදිනවා. ඒ ඇවිදිනකොට කකුල් වලින් ඇතිවෙන ඒකට කියන්නේ ස්ටැම්පීඩ් කියලා කියන ඉංග්‍රීසියෙන්. හරි. මෙන්න මේ තත්ත්වය නිසා පස නිතරම බුරුල් වෙනවා. හරි. පස බුරුල් වෙයි බුරුල් වෙලේ වැස්සට හේදි කාණු කපලා තිබ්බත් හරි ලොකු පස් ප්‍රමාණයක් හේදිලා ගිහිල්ලා තියෙනවා අපිට පේනවා අපි නුවරඑළියේ නාවල පිටියේ පහු කරලා නුවරඑළියට යනකොට බොහෝ තැන්වලදී අපිට තේ වතුවල දකින්න හම්බ වෙනවා මතුවෙච්ච ගල් හරි තේ වතුවල තියෙනවා ලොකු උස ගල් මතුවෙච්ච ඒවා ඒ ගල් මීට තේ වතු ආරම්භ කරන්න කලින් තිබ්බ පොළව යට ඒ ගල් මතුවෙලා තියෙන්නේ දැන්
පාංශු ඛාදනය වෙලා ගිහිල්ලා ගිහිල්ලා නිසා ඒ ගල් ඉස්සර කාලේ වනාන්තරයේ තිබ්බ කාලේ පොළොව යට තිබ්බේ හරි පොළොව යට තිබ්බ ඊට පස්සේ වනාන්තරයේ කැපුවට පස්සේ මේවා නිරාවරණය වුණා ඊට පස්සේ තේවගා කරන්න පටන් ගත්තට පස්සේ මේක හේදි 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 ගිහිල්ලා අඩි 7ක් 8ක් ප්‍රමාණයකට මේ වෙලාවට පල්ලෙහාට හේදිලා තියෙනවා ඒ ගලක් ගාවට ගිහිල්ලා බැලුවා නම් ඒ ගලේ තියෙනවා මාක්ස් වගේයක් ඒ මාක්ස් වලින් අපිට කියන්න පුළුවන් මීට කලින් පස් තරය මෙච්චර උසකින් තිබ්බා කියලා. ඒ තරම් ලොකු හානියක් වෙච්ච ශාකයක් තමයි නුවර එළියේ අපේ තේ කියන එක අපේ තේ කියන එක තමයි ලංකාවේ ප්‍රධාන අපනයනීය භෝගය කියලා අපි ආඩම්බරයෙන් කිව්වට හරි. ඒක ඒක එහෙම නොවිය යුතුයි කියලා මම හිතන්නේ. අපි හිතනවා එතන තේ විනුවට කංශා කියලා ආවට ප්‍රශ්නයක් නැහැ. හරි. තේ කියන එක අපි ඉවත් කළ යුතුයි ක්‍රමයෙන් ඉන්න අනතුරුව මේ විශාල තේවතු වල යම් කිසි කොටසක එහෙම නැත්නම් 150කට වඩා වැඩි ප්‍රමාණයක කංශා වගා කරන්න එතකොට පුළුවන් මෙන්න මේ වගේ නිෂ්පාදනයක් කරන්න මේකේ තේත් තියෙනවා මේකේ කංශාත් තියෙනවා තේ කියන තේ වලට තියෙන ඉල්ලුම ලෝකයේ ක්‍රමයෙන් අඩු වෙනවා මොකද තේ කියන්නේ ඖෂධ ඉතාලම ඖෂධීය පානයක් නෙමෙයි හරි පොඩි ඖෂධ ගුණයක් තියෙනවා හරි ඒ රිෆ්‍රෙෂ්මන්ට් ඖෂධ ගුණයක් හරි රිෆ්‍රෙෂ්මන්ට් ඖෂධ ගුණය සමග තවත් වෙනත් ඖෂධීය ගුණ රසක් අපිට ලබා කරගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් මිනිස්සු ගමන් කරනවා තේ කියන්නේ ලෝකයට ආපු ෆැෂන් එකක් ෆැෂන් ඉවර වෙලා යනවා කාලෙකදී ඩෙනිම් ෆැෂන් එක එතකොට මිනි ගවුම් ෆැෂන් එක හරි ඊපස්සේ විවිධ ෆැෂන් තිබ්බා ඒ විදිහට තේ ෆැෂන් තේ බී මේ ෆැෂන් එකත් ලෝකෙන් ඉවත් වෙනවා ඉස්සරහට එන්නේ කංශා සමග බොන තේ හරි හරි එතකොට මේක මේකේ තියෙන අත්‍යවම මේ තේ වල සුවඳ තියෙනවා. හරි. අපි අර තේ ෆැක්ටරියක් ගාවින් යනකොට අමතු ඒ සුවඳට අපි හරි ආසයි. හරි. මමත් හරි ආසයි තේ සුවඳට. හරි. ඒ වරාට ඒකට වඩා හොඳ තේ වර්ග තියෙනවා. හරි. ඒකක් තමයි කංශා සහ තේ ටී ඇන් කැනබිස් මේකේ තියෙන. මේකේ තියෙන සින් සින් කෝනා කියලා කියන්නේ. ඔය සින් කෝනා ඇන් කැනබිස් තමයි මේකේ තියෙන. හරි. ඒ ගැනත් අපේ පොතේ සඳහන් කරලා ඉතාලම සතුටුයි. ධනංජය වාලා මේ කරන වැඩේ අපි ප්‍රාර්ථනා කරනවා හැකි ඉක්මනින් ලංකාවේ තේ කර්මාන්ත කරුවන් එතකොට තේ පරිශ්‍රණ ආයතනය කුඩා කර්මාන්තයක් ලෙස තේ වගා කරන අය හරි මේ වගේ තේ සම්බන්ධව ලොකු ව්‍යාපාරයක් ලංකාවේ තියෙනවා හරි ඒක සුළු අපනයන භෝගයක් වෙනවා ඒක සුළු අපනයන භෝගයක් නෙමෙයි ඒක මහා අපනයන භෝගයක් හරි එතකොට කුඩා මට්ටමේ තේ කර්මාන්තශාලා තියෙනවා හරි මහා පරිමාණයේ තේ කර්මාන්තශාලා තියෙනවා හරි එතකොට ටුවරිස්ලා යන තේ කර්මාන්තශාලා තියෙනවා නේ ලංකාවේ පරණම තේ කර්මාන්තශාලා තියෙනවා. ඒ තේ කර්මාන්තශාලා වල මේ වෙනකොට මියුසියම් වගේ දේවල් පවත්වාගෙන යනවා. හරි. ඉතින් අපි යාරට කියනවා මෙන්න මේක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක. හරි. කැනබිස් ටී තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක. මේකට අවශ්‍ය කරන ඥාණය ධනංජය ළඟව තියෙනවා. හරි. උත්සාහ කරලා බලන්න. මේක තමයි අපිට අපිට අවශ්‍ය කරන දේ අනාගතයේදී. लसन ජිම්යන් නැතුව හදපුවා තමයි. මොකද දෙකකින් අදහස් කරන්නේ? ඔකසයි ස්පෙෂල් සප්ලිමන්ට් එක. අහහ මොකටද දෙන්නේ? මේක ගන්න සාමාන්‍ය ජිම්යන් අය ගන්න සප්ලිමන්ට් එක හදා ගන්න. ආ එහෙම. ෆිටටින් ගන්නවා. ඒ වගේ දැන් අන්නකොට ගොඩක් සයිඩ් ඉෆෙක්ට් තියෙන පුළුවන්. ඉතින් මේක තනි කරම 100ක් හර්බල්ස්. ඔව්. කාන්සා ශාකේ පස්පංගු ඔබ දාගෙන තිනවා ඔබට. වෙන මොනවද තියෙන්නේ? තව ඖෂධ වර්ග කීපයක් තිනවා අපි මේ පාරම්පරික වේදකම මේන රසායන වර්ග කිහිපයක් මොනවද? ආමේශරි මෝදකය. ඔව්. ඊට පස්සේ අස්වන්ද රසායනය, උස්මන් රසායනය, ඒ වගේ රසායන කිහිපයක් එකතු වෙලා ඒකේ සංයෝගය අපිට අදාළ වෙන විදිහට අදාගෙන තියෙන. හරි. මේක ඇවිල්ලා මේ ෆිට් එකේ ඉන්න ජිම් යන කොල්ලන් හදපු විශේෂ එකක්. හරි. දැන් අපි දන්නවා අපි ගොඩක් අය සප්ලිමන්ටරි සප්ලිමන්ට්ස් කියලා ගන්නවා, කැප්සූල්ස් ගන්නවා. ඒවා ගොඩක් වෙලාවට දෙනවා ටෙස්ටොස්ටරෝන් කියන ඒවා මාංශපේශී වර්ධනයට අවශ්‍ය කරන. හරි. ඒ මාංශපේශී ඒක ඒවා ඇත්තරම කියන්නේ ඔලිම්පික් කමිටුව පවා ඒවා භාවිතය නවත්තන්න කියලා තියෙන්නේ. මොකද ඒ වගේන් ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ආබාධ නිසා. හරි. ඒකට
टेस्टोस्टेरोन भावित संपूर्ण भाग्य मे तरंग वाले अनको बाबा मिनसुंगे चेक ब्लड चेक वाला मे ये रसायन द्रव्य भावितर इतना मेवक भावितर एम सौख्य अस पाड़ीन मुकद मेवगे हेमदे अमदेन इत वटिना देशीय औषध वर्ग सह खास वेरी स्ट्रांग चॉकलेट चॉकलेट सुगंधवल गोड़ा मट दिन किरी सामग बोन किया वेली तलप के खाल कटोदर अन्न ये मेक खाल कटोद बोन हो किरी किरी ये तरह अभी तीन अरे वतुर बोन किरी बोन किरी 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 एलग तीन बागें अभी अरे किरी इक्म शरीर दीरण जीरण अरे ये किरी सामग खाऊना अरे मे जीरण करण वेग है ये सा मे गेहत शनि शरीर गत करें मेक तीन गुण शरीर गत कर किरी बोर्ड अरे किरी ये शनि शरीर अवशोचने कट पिटिकिरी होने पिटिकिरी कश्मी सते दियारी एत किरी इतर मे वक बोर्ड मेव मे पिटिकिरी के लिए अपे रटे तिब्बे अपे देशीय किसीम तनक देशीय तनक पिटिकिरी तिब्बे अरे ये किरी की एत किरी वोलट अरे इतने ये किरी नती शातम मीन पिटिकिरी तीयदा तीय बार कटे प्रमोट कर शातम पिटिकिरी बोर्ड अरे करुणाकर लेक बोर्ड मेकिंग निवेदित प्रयोजन का अरे इला कि बोर्ड अरे चोट मी अट मी बेट सीन बोले कि पाट पाट सूद्र මේක හපල කන එකද? ඔව්. ටොපියක් වගේ කුරාට ගැටලු වන්නේ නැහැ. චුවින්ගම් එකක් වගේ ඇලෙන්නේ නැහැ. ඒක නිකන් දිය වෙලා යනවා.
චුට් චුට් කෑලි තැපෙන කාංශ කෑලි වගේ දේවල් වෙන්නේ. ශාකමේ කොටස්නේ. පස්පංගුම දානින් සමාහලට කඳේ කෑලි එහෙම අවුල්. ඒකොට ඒ හරියට බෙන්ඩ් කරන්න